आराधना। आराधना जीवितये तनि मन्सल अतर मं वेला उदे कलाव सुसुम हदवत सनहा अतीतये गिलिहि गिय सतुट रगेन यली वडिन आराधना තරංග ඔබ ගායනා කරේ ඉතාමත් අමාරු ගීතයක් ඉතාමත් ලස්සන ගීතයක් මං හිතන්නේ මේ ගීතය ගායනා කරන්න ඔබට අයිබෝගිනුයි ඉඳුසරණුගේ සෑහෙන ලොකු සහයෝගයක් ලැබුණා කියලා නේද ඔව් ගොඩ මොකද මේ වාදනය පැත්තෙන් මට ගොඩ ලොකු සහයෝගයක් ලැබුණා ගොඩක් අසීරු ගීතයක් මොකද ගොඩක් පහළ රේන්ජ් එක යන්නේ අමරදේව ශූරින් ගායනා කරපු ගීතයක් ඉතින් හරි අමාරුයි ගොඩක් වෙලාවට මම තමන් හිතනවා සාධාරණයක් ඉෂ්ට කරා කියලා. ඇත්තටම ඒකම මම හිතන්නේ අපිවත් රැගෙන ගියා වසර ගණනාවකට පෙර ආරාධනා චිත්‍රපටයේ විජය රාමනායක නිෂ්පාදනය කරපු ගීතේ ලස්සන චිත්‍රපටයක්. ඉතින් ඇත්තටම මෙච්චර ගායක ගායකයන්ගේ සෑහෙන ගීත ප්‍රමාණයක් ඔබ ගායනා කරා ඔබගේ අදහසක් නැද්ද ඔබටම කියලා ගීත ටිකක් නිර්මාණය කළා එකතු කරගන්න. මම ගීතයක් ගීත මම දැන්ට දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එක ගීතයක් රණවීර රියල් ස්ටාර් එක ඒ තරඟේ වුණාට පස්සේ අපිට නාවික හමුදාව තුලින් නිර්මාණය කරලා දුන්නා. ඒ වියදම් කරලා දර්ශන රුවන් දිසානායක සංගීත වේදිකාව විසින් සංගීතය මේ කරන ඒවකට නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහත්මයා විසින් රචනා කරපු ගීතයක් රණවිරුවෙක් ගැන ගීතයක් ඒක දැන්ට රෙකෝඩ් කරලා කොම කරලා තියෙන්නේ
ඊට අමතරව මම තව ගීතයක් රෙකෝඩ් කරා ඊට පස්සේ කසුන් කල්හාර යන් විසින් මෙලඩි කරලා හංසමාලා කතිකාචාර්ය හංසමාලා මහත්මිය විසින් පද රචනය කරපු ගීතයක් තියෙනවා. ඒකත් රෙකෝඩ් කරලා තියෙන්නේ එළිදක්වලා නැහැ තාම. මොකද ඒකට විෂුවල් එක තාම කරලා නැහැ. ගීත දෙකටම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කී මමත් ගීතණු නිර්මාණය කරනවා. මගේම ගීතණු දැන්ට දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඒවත් එළිදක්වන්න. දැන් ගොඩක් වෙලාවට විෂුවල් අවශ්‍ය ඕන වෙනවා. ඒකෙන් හින්දා දැන්ට තියාගෙන ඉන්නවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා හැම ගීතයක්ම මම ප්‍රේක්ෂක ජනතාව අතරට ගෙනියන්න. මම හිතන්නේ ඒක හොඳ ආරංචියක් අපේ මෙල්බන් නගරේ ඉන්න ගායක ගායිකාවන්ටත් නේද? ඕන කෙනෙක්ට අවශ්‍ය වුණොත් ඔබගෙන් උදව්වක් ලබා ගන්න පුළුවන්. මම කැමතියි. මොකද මම ගායනය වගේ මම ගොඩක්ම ආසම කරන දෙයක් තමයි මියුසික් මෙලඩි කරන්න. ඉතින් මම ගොඩාක්ම මොකද මම ඉගෙනගත්තු දේ ඉගෙනගත්තු සංගීත පැත්තෙන් මට යමක් කරන්න පුළුවන්. මම විවිධ ශෛලීන් වල ආභාෂය මම හදාරලා තියෙනවා. ඒකින්ද මම ඒවත් උපයෝග කරගෙන මම ගොඩක් කලකට මම තනු නිර්මාණය කෙරෙහි දැන් අවධානය යොමු කරලා තියෙනවා. බොහොම හොඳයි. එහෙනම් ඊළඟට අපි මම කැමති තවත් ගීතයක් රස විඳින්න. මොකද්ද තරංග ඊළඟට තෝරගෙන තියෙන ගීතය? සඳපාන රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සඳපාන වාගේ දිලෙන්නේ ගීතය. ලස්සන ගීතයක් අපි අහලා බලමු. සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිර දෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ මහද විලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිර දෙන්නේ මල්මාවතේ සැරිසරාලා නැලවුණු ලදේ තුරුළු වීලා සමනල්ලුකෝ අද ගිහිල්ලා මල්ගොමුවේ නෑ මල් පිපීලා ඔබ නොයන මේ බිම් තලාවේ පාළුව මකයි රැදවා අවදා කහෝ යලිසිනාසේ ආයේ ආවා කියා පෙම්බරාවි අද වේදනාවන් නිවේවි සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිර දෙන්නේ නිල්විල් ජලාසේ හංසිය විලාසේ හදවිලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිර දෙන්නේ නිල්වන් ගැබේ ප්‍රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා අද වේදනා මදිද වින්දා යලි මාවතේ මල් පිපීලා සමනල්ලු රැනේ පිරීලා ඔබ මා ළඟින් ඉන්නවා නම් ආයේ සන්තේ උදාවි අද වේදනාවන් නිවේවි සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේ හිර දෙන්නේ
නිල්විල් ජලාසේ හංසිය විලාසේ මහත විලේ සැරිසරන්නේ සඳ පානවා ගෙදිලෙන්නේ ඕපමයි හදේ ඊරදින්නේ තරංග ඇතරම ඔබ මේ ගායනා කරපු ගීතෙත් මේ වැඩසටහන තුළ පසුගිය සති කීපය තුළත් ඔබ ගායනා කරපු හැම ගීතයක්ම මට නම් වචන නෑ ඒකට අගයක් අගේ කරන්න. ඒ තරමට ඔබ ලස්සනට ගීත ගායනා කරා. ඉතින් හැම දෙයකම අවසානයක් තියෙනවා. අපිත් වැඩසටහන ලස්සන සති කීපයක් ගත කරා. මං හිතන්නේ මෙල්බර්න් අපේ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආසාවෙන් ආදරෙන් අපේ වැඩසටහන නරඹන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසානයෙන් මට දැනගන්න ආසයි ඔබගේ පවුලේ විස්තර. ඔක්කේ මගේ තාත්තා ජීවතුන් අතර නැහැ දැන් මේ වෙනකොට. අම්මා විතරයි ඉන්නේ. මගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. අක්කා කෙනෙක්, අයියා කෙනෙක් සහ නංගිලා දෙන්නෙක්. එයාලත් සංගීතයට සම්බන්ධයි. ඒ වගේම මගේ බිරිඳ ආදරයෙන් මතක් කරන්න ඕනේ උත්තරා. ඇත්තටම ඇය නොහිටින මම ප්‍රෝග්‍රෑම් එකෙත් නැහැ. මොකද එයාට තමයි ගොඩාක්ම උනන්දුව තිබ්බේ මාව මේකට ගන්න. මගේ මොකද හැකියාවන් තියෙනවා ඒවා මෙහෙ. දැන් මම ලංකාවේදී මම නේවි බෑන්ඩ් එකේ හිටියා. ඊට පස්සේ ගොඩක් දේවල් කරා. නමුත් මම මෙහෙ ආවත් එක් සමග පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග මට මොකද ආර්ථික අතින් අපි ඒ ස්ථාවරයක් හදාගන්නත් අවශ්‍යයි. ඉතින් නමුත් එයාට ඌමනාව තියෙනවා හැමතිස්සේම මාව මේ ඉදිරිමත් කරලා මාව මගේ හැකියාව ඉදිරියට කරගෙන යන්නට. මොකද එයා කැමති නෑ මේ නවතිනවට. ඉතින් මම ආදරයෙන් මතක් කරනවා මගේ ආදරණීය බිරිඳ උත්තරා. ඇත්තටම අපිත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔබ වගේ කෙනෙක් ඒ වගේ සැඟවීන් එකේ තේරුමක් නැහැ කියලා මටත් හිතෙනවා. මොකද ඔබට තියෙන දක්ෂතාවයන් එළියට ගන්න හොඳ අවස්ථාවක් තමයි මේ අවස්ථාව නේද? හොඳයි තරංග, අද දවසේ ඇවිල්ලා පසුගිය සති කීපය තුළ මං හිතන්නේ අපි තාමත් ලස්සන වැඩසටහන් කීපයක් කරා. ඔබගේ ගීතත් එක්කම අයිවෝ ඉන්දුසරගේ සංගීතයත් එක්ක මං හිතන්නේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන් ගොඩාක් රස විඳින්න ඇති අපේ වැඩසටහන කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මං ඔබගේ අනාගත බලාපොරොත්තු ඔබගේ සංගීත දිවියේ රන් දොරටු විවර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මට කියන්න ඕනේ ඔබ දෙපළට මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රුවිනියක්කේ අයෝ අයියා දුසර මේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම වැඩසටහන මට ලස්සන කරගන්න මියුසික් වලින් උදව් කරා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඉන්දුසරත් අයිබෝත් අපිට පසුගිය වැඩසටහන වලදී සෑහෙන සාධාරණයක් ඉෂ්ට කරා අපේ වැඩසටහන ලස්සන කරගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මතු අනාගතයේදී නැවත වරක් මේ වැනි වැඩසටහනකින් ඔබව හමු වෙන්නත්. මෙල්බර්න් වේදිකාවේදී ඔබගේ ගීත ගායනාවන් දැක බලා ගන්නත් බලාපොරොත්තු වෙනවා. මගේ අවසාන ඉල්ලීමක් තියෙනවා. නෙවිල් ෆර්නැන්ඩෝ සමග රුක්මණී දේවී ගායනා කරපු ජනප්‍රිය ගීතයක් තියෙනවා, සඳක් නැගී සඳක් දිලේ සාගරී ගීතය. පුළුවන්ද ගායනා කරන්න? මමත් සමග මං ආරාධනා කරනවා ඔබ සැමටම මේ ගීතයට මට සහයෝගය දෙන්න කියලා.